අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ දරුවෝ සියලු දෙනාටම. මම අද හදිසියේ ටිකක් විශේෂ වීඩියෝ එකක් ඔයගොල්ලෝ වලින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තම අද මගේ වීඩියෝ එකට මාතෘකාව වෙන්නේ ගණදෙවියෝ. ඔයගොල්ලෝ කල්පනා කරා එක පාට ටීචර් මොකද්ද මේ වගේ මාතෘකාවක් තෝරගන්න හේතුව කියලා. ඇත්තම මේකට හේතුව අද දවසේ මම ගත්ත අත්දැකීම. දැන් ටිකට කලින් අම්මා කෙනෙක් ආවා යාගේ පුතාගේ හඳහනක් අරගෙන මන් ලව්ව බලව ගන්න. ඉතින් කතාවෙන් කතාවේ අම්මා මට පොඩි දෙයක් කිව්වා. හොඳ වෙලාවේ දෙයි මට කිව්වේ. ඒක කලින් හඳහන බැලුවලු තැනකින් එතනින් කිව්වලු මේ ළමයට ගුරු අපලයක් තියෙනවා කියලා. ඒකලා කිව්වලු මේ අපලෙට මේ අපලෙන් අත් මිදෙන්න ඝන දෙයියන්ට ආවතේව කරන්න කියලා යම් කිසි දෙයක් කියලා තියෙනවා. මේ කතාවේ වැරද්දක් නෑ. ඒ දෙය කරන්න ඕනේ ගුරු අපලට ඝන දෙයියන්ට ආවතේව කරන්න ඕනේ තමයි. වැඩි කියන්නේ ඒ හරහා මේ අම්මගෙන් 35000ක මුදලක් අසාධාරණ ලෙස අරගෙන තියෙනවා. මේ අම්මට මැණික් වර්ග දීලා තියෙනවා. ඝන දෙවි පිළිමයක් දීලා තියෙනවා. එහෙම එහෙම දීලා තියෙනවා. ලොකු ගාතාවක් දීලා තියෙනවා ළමයට කියන්න. ඉතින් ඝන දෙවි පිළිමයක් දීලා තියෙනවා රුපියල් 15000කට. ඉතින් මට හරි දුකක් ඇති වුණා. මොකද ඝන දෙයියන්ගේ පිහිට ගන්න ඒ තරම් ලොකු සල්ලියක් විඳන් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ අම්මා අපේ වචනෙන් කිව්වොත් අහුවෙලා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ වගේ අත්දැකීමක් ඉදිරියේදී එයි කියලා තමයි මම මේ වීඩියෝ එක කරේ. අනික ඒ අම්මත් මගෙන් ඉල්ලා සිටියා ටීචර් පොඩ්ඩක් අනිත් ළමයිත් මේකට අහුවෙයි. මේ පොඩ්ඩක් ඒක අනිත් ළමයිටත් කියන්න කියලා. ඉතින් මම මේ ක්‍රමේ පාවිච්චි කරන ඕගොල්ලන්ට ඒක කියන්න. දැන් වැඩි කියන්නේ මං කෝ අය ගත්ත පිළිමේ මට පොඩ්ඩක් පෙන්වන්න කියලා. පිළිමේ දැකලා මට තවත් හිතර අමාරු වුණා. රුපියල් 15000 පැත්තකින් තියන්න ඝන දෙවි පිළිමනේ. ඒ පිළිමේ වැරදි. ඒ කියන්නේ ඉගෙන ගන්න ළමයි ආවතේව කරන්න ඕන පිළිමේ නෙමෙයි ඒක. ඝන දෙයියන්ගේ අවතාර දිනවනේ පහක්. ඒකෙන් ඕගොල්ලෝ අදහන උනේ බුද්ධි ගණේෂ කියන අවතාරය. ඒ කියන්නේ පොත අතේ තියෙන පිළිමේට තමයි ඕගොල්ලෝ පහන තියන්න ඕනේ. ඉතින් ඒකත් වැරදි එකක් දීලා තියෙන්නේ. ඉතින් මට ඉතාලම හිතට අමාරු වෙන්න හේතුව මගේ පන්තිවල ළමෙක් මේකට අහුවිච්ච එක. මොකද මම කියන්නේ ඝන දෙයියන්ගේ ඉතාලම ඉහළින්ම ඝන දෙවිව අදහන භක්තිමතෙක් මම. ඔළුව උඩ තියාන ඝන දෙවිව අදහන කෙනෙක් මම. ඉතින් මගේ පන්තියේ දරුවෙක් මේ අමාරු වැටිච්ච එක තමයි මට විතර අමාරු. ඉතින් මම කල්පනා කරා මම ඝන දෙවිව අදහන විදිය. ඉතින් පොඩ්ඩක් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. පිළිමයක් ගත්තර කමක් නැහැ. මේ වගේ වීදම් කරලා සල්ලි තියෙන කාලේක ඕගොල්ලෝ. නිකන් පොඩි පින්තූරකෙමුත් කරගන්න පුළුවන් දෙයට ඇයි එච්චර වීදම් කරන්නේ? ඉතින් ඕගොල්ලන්ගේ අසරණකමෙන් නොදන්නාකමෙන් ප්‍රයෝජනයක් ගැනීමක් තමයි කරලා තියෙන්නේ. ඉතින් මම දැන් ගම්පල ගෙදර ඉන්නේ. පොඩ්ඩක් එළියේ වහිනවා වගේ එක තමයි මම මේ වාහනට ආවේ සද්ද නිසා. හරි මම පොඩ්ඩක් දැන් ගියතුලට ගිහිල්ලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ මම කොහොමද ඝන දෙවිව අදහන්නේ කියන එක. ඉතින් අපිට පුළුවන් ඔයිට වඩා ඕගොල්ලන්ව රවට්ටන්න. ඉතින් මං හිතුවා මේක මම ඕගොල්ලන්ට කියන්න ඕනේ කියලා. හරි අපි ගියතුලට ගිහිල්ලා පොඩ්ඩක් බලමු තත්ත්වය. හොඳයි. මම දැන් ගෙදර ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ තියෙන්නේ මගේ ටිකක් වැදගත් දේවල් මම දාන කබඩ් එක. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මම විනෝදාංශයක් වශයෙන් කරන දෙයක්. මම විනෝදාංශයක් වශයෙන් ගණදෙවි රූප එකතු කරනවා. ඉතින් ඕවා අපි පන්ති වල කියන්නේ නැහැ. පන්ති වල නිකන් හරි කියලා තිබ්බනම් ළමයි ඔය අමාරුවල වැටෙන්නේ නැහැ. ඉතින් ගණදෙවි අදහනවා කියලා රුපියල් 15000 20000 පිළිම වලට වඳින්න ඕනේ නැහැ. දැන් පොඩ්ඩක් බලන්න මේ. මම ගණදෙවි රූප එකතු කරන කොහෙ ගියත් මගේ පුරුද්දක් තියෙනවා ගණදෙවි රූපයක් ලස්සන රූපයක් තියෙනවනම් මම ගන්නවා. මේ තියෙන එක රූපයක්. ඒක වර්ගයේ රූප. මම ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්න හදන්නේ. ඉතින් මෙතන තවත් රූපයක් වෙනස්ම රූපයක් පේනවා නේද? වෙනස්ම රූපයක්. ඉතින් මගේ විනෝදාංශයක් ඒ වගේ ඝන දෙවි රූප එකතු කරන එක. ඒ විතර නෙවෙයි පොඩි පොඩි පිළිම. මේ තියෙන්නේ. බලන්න. ටීචර්ගේ විනෝදාංශය. ඉතින් මට හරිය දුකයි. මට ඊටාම වේදනාවක් දැනුණා. ළමයි මේ වගේ අමාරුවල වැටෙනවනි කියලා. මේ තියෙන තවත් ওই පිත්තල චූටි පිළිමයක්. ඉතින් මම ওই ගොඩාක් එකතු කරනවා. තව ගොඩාක් මම ළඟ තියෙනවා. අමතර තව එකක් ඉන්න ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මම මේවා පන්තිල ඔයගලට කියන්නේ නැහැ. මේවා කිව්වනම් ඔයගලෝ අමාරුල වැඩෙන්නේ නැහැ. මෙතන තවත් රසල පින්තූරයක්. ඉතින් ඒ වගේ මම එකතු කරනවා. වගේම මට දවසක්දා විශේෂ පින්තූරයක් හම්බුණා. බලන්න ලස්සනයිද කියලා. කවුද මේ ඉන්නේ? මේත් ගණ දෙයියෝ. බලන්න හරිම අන්කොමන් නේද? ඉතින් මේ පිළිමේ මට මේ පින්තූරේ මගේ හරියට හිතගත්තා. මම ඝන දෙවි රූප ගොඩාක් එකතු කරනවනේ. දැන් මේ තියෙන සුවල්පයක් තා ගොඩක් තව වෙනම තියෙනවා. ඉතින් මේක මට විශේෂයෙන් හිත ගියා. ඉතින් මම ඇවිල්ලා මගේ තාත්තට කිව්වා මේ පින්තූරේ මම පෙන්නුවා බලන්නකෝ තාත්තේ මේක හරි අමුතුයි කියලා. ඉතින් මං කිව්වා මේ garden එකට මේ වගේ එකක් අපිට හදාගන්න බැරි වේවිද කියලාත් මම හිතලා. ඉතින් ඒ වගේ මට ශිල්පියෙක් ආවුණා. මේක මම හදන. ඉතින් එයා ලව් මම වගේ ගෙවත්තේ
මේ රූපේ මේ විදිහටම හදලා තියෙනවා. මම තාවට එකෙන් උගලන්ට එකක් පෙන්නන්නම්. ඉතින් මට මීට කලින් මේවා පෙන්නන්න තිබ්බා. නමුත් මට උමනාවක් තිබ්බ දැන් මේවා පෙන්නන්න. මේ ළමයි මේ වගේ අමාරු වැඩන නිසා තමයි මට මේවා පෙන්නන්න සිද්ධ වෙන්නේ. දැන් මේ තියෙන මගේ ගෝලුවේ මට දුන්න තෑගි අනම්ම නම් මම ඔය දාලා තියෙනවා. ඉතින් මේ වගේ උපකරණ ඉතින් ඔය මම දැක්කහම මම ඒවා ගන්නවා. මේවත් ඉතින් ඔය අමතර මම උගලන්ට පෙන්නන්න. පොඩ පෙන්නන්න. ඉතින් මේ වගේ මේ ළමයි මට තෑගි දුන්නේ ඒවා ඔක්කොම දාගෙන මම තියන ඇන්ටික් බඩු මම එකතු කරනවා. ඉතින් මේ තියෙන මගේ thank you card එක wedding එකේ. ඉතින් මේ විදිහට මම එක ඉතින් එකතු කරනවා ඔවා. ඉතින් තවත් ඇන්ටික් දෙයක් වෙන්න නම් මම හිතන්න ඔයාලට පේන්න ඇති මේ තියෙන්නේ. මේ හැන්දක් ලස්සනයි නේ. ඉතින් ඒ වගේ ඇන්ටික් බඩු වැරණි බඩු මම එකතු කරනවා. ඒ වගේම මම පෙන්වන්න ඕනේ මෙන්න මේක. මේ තියෙන මැණික් ගල්. ඉතින් ඔය ජ්‍යොතිෂ වැඩ කරනකොට එක එක අපල වලට මැණික් ගල් ළමයින්ට දෙන්න වෙනවා. ඉතින් ඒවටත් මගේ ළඟ තියෙනවා. අවශ්‍ය නම් මම ඒවා දෙනවා. ඉතින් මේ තියෙන චූටි මැණික් ගල් මේ තියෙන්නේ. චූටි මැණික් ගල්. ඉතින් අන් මැණික් ගල් මේවා මගේ ළඟ තියෙනවා ළමයි. ඉතින් ඕන තරම් මගේ ළඟ තියෙනවා. ඉතින් ඒ අම්මට බොරුවට මේ මැණික් ගල් දීලා ඒ අම්මට ඒ අම්මගෙන් ලොකු මුදලක් ඇත්තම අපේ වචනින් කිව්වොත් කඩාගෙන තියෙනවා. සල්ලි වගේ කඩාගෙන තිබ්බා. දැන් ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවනේ. 9 දෙනාටම ගල් 9ක් තියෙනවා. එකේ ග්‍රහයන්ට අදාළ ගල් තියෙනවා. ඉතින් අනවශ්‍ය විදිහට ගල් පල්ල දින්නේ නැහැ. තමන්ට ගැලපෙන්නේ නැති ගලක් ඇඟට පැලඳුවොත් ඒක අසනීපයකටත් මුල් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. තමන්ට නැති අසනීපයක් හදෙන්න පුළුවන් ඒ ගල පැලඳීම නිසා. ඉතින් ඕගොල්ලන්ට විශ්වාස නැත්තම් ජ්‍යොතිෂය දන්න ඕන කෙනෙක්ගෙන් අහන්න. නිකන් බාගට ඉගෙන ගන්න නෙමෙයි මමත් මේ කතාව කියන්නේ. මමත් හොඳ පිළිගත් කෝස් එකක් කරලා තමයි මම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ විනෝදාංශයක් වශයෙන් කරගෙන යන්නේ. ඒ වගේම දැන් මේ මැණික් ගල් සම්බන්ධව කතා කරනකොට මට හොඳ උදාහරණයක් මතක් වුණා. දැන් මගේ මහත්තයා මගේ මහත්තයාමට ඉස්සල්ලාම හම්බෙන්නේ ජ්‍යොතිෂ කස්ටමර් කෙනෙක් වශයෙන්. ඉස්සල්ලාම එයාව මං අඳුනගන්නේ මග ළඟට හඳානක් බලන්න ඇවිල්ලා. ඉතින් ඒ හඳාන මට දෙනකොට එයා කලින් තැනකින් එයාගේ හඳාන බලලා තිබ්බා. ඒ තැනින් එයාට නිර්දේශ කරලා තිබ්බා කාකනිල් ගලක්. කාකනිල් ගලක් පළඳින්න කියලා එයාට නිර්දේශ කරලා තිබ්බා. ඉතින් මං එයාගේ හඳාන නම් බලද්දී දැන් කාකනිල් ගල පළඳින්නේ තද බල සෙනසුරු අපලවලට. දැන් හඳානේ සෙනසුරුගේ කිසිම අපලයක් නැහැ. සෙනසුරු නැත්තම් ශනි කියන ග්‍රහයා ඉතාම ස්වස්ථේෂ්ඨ බලෙන් ඉන්නවා. ඉතින් ශනි අපලයක් නැහැ. ඉතින් මං වහාම උපදෙස් දුන්න පළමුවෙන්ම ඔය මුද්ද ගලවලා අයින් කරන්න කියලා. ඉතින් අපලේ තියෙන වෙන පැත්තකට දීලා තියෙන වෙන ගල. ඉතින් මිනිස්සු අසරණකමට තමන්ගේ දුකක් කියාගෙන එනකොට ඒකෙන් ප්‍රයෝජන ගැනීම තමයි ඔය කරන්නේ. ඒක යටින් බිස්නස් එකක් කරනවා. මණික් ගලක් ඒ හරහා විකුණ ගන්නවා. ඉතින් මං කිව්වත් වගේ තමන්ට අදාළ නොවන ඒ ගලක් තමන්ගේ ඇඟේ රසායනයට විරුද්ධ තමන්ගේ ඇඟේ රසායනයට විරුද්ධ ගලක් තමන්ගේ ඇඟේ ස්පර්ශ වීම පවතිනවා කියන්නේ කාලකදී නැති ලෙඩක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කරනවා සමහර කට්ටිය වැරදි වැඩක් හිතුමතේට නවග්‍රහ මුද්ද පළඳිනවා. රත්තරන් වලින් ලස්සන්ට හදලා ගල් 9 ම අල්ලලා නවග්‍රහ මුද්ද පළඳිනවා. ඒකත් එච්චර හොඳ වැඩක් නෙමෙයි. ගල් 9 ම සාමාන්‍යයෙන් එකපාර පළඳින්න වෙන අවස්ථා බොහොම අඩුයි. ඉතින් ගල් 9 ම එකපාර පළඳින්නේ නැහැ හිතුමතේට. ඉතින් ඕගන කතා කරන්න ගියොත් ඔය මණික් ගල් සම්බන්ධව කතා කරන්න ගියොත් නම් රෑ එළිය වෙනකන් කතා කරන්න මගලන් කරුණු තියෙනවා. ඉතින් මම ඔක්කොම මෙතන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක අපි වෙනම ඉගෙනගත ශාස්ත්‍රයක්. මේක විද්‍යාවක්. ඉතින් ගොඩාක් කට්ටිය මයෙන් අහනවා ටීචර් ඉතින් ඔයා විද්‍යා කරන කෙනෙක් නේ අයි මේ ජ්‍යොතිෂය කරන්න කියලා. ජ්‍යොතිෂ්‍යත් එක්තරා විද්‍යාවක්. ජ්‍යොතිර්විද්‍යාව කියලා නේ කියන්නේ. ඉතින් මේක බොරුවක් කියලා කියන්න බෑ. දැන් මේක බොරුවක් නම් මෙච්චර කාලයක් මිනිස්සු අතර මේක තියෙන්නේ නැහැ. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තියේදී ඒ සිද්ධාර්ථ කියන නම දැම්මෙත් ජ්‍යොතිෂ්‍යඥයෝ 108 දෙනෙක් එකතුලා. බමුණු 108ක් එකතුලා තමයි මේ නම දැම්මේ. ඉතින් සිද්ධාර්ථ කුමාර ඒ උප්පත්තියට එහා ඉඳලා තියෙන ශාස්ත්‍රයක් තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා කියන්නේ. කරන මිනිසු තමයි දේශපාලනය වගේ දේවල් මේකට සම්බන්ධ කරලා මේ ශාස්ත්‍රය අවභාවිතා කරන්නේ කරන මිනිස්සයා. නැත්තම් මේක මේ වැරදි ශාස්ත්‍රයක් නෙමෙයි. ඒ වගේම තමයි සමහර කට්ටිය ඕන්ට වඩා මේ ශාස්ත්‍රය පස්සේ යනවා. හැමදේම ග්‍රහයනුවම කරන්න යනවා. මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය නැත්නම් හඳහන කියන්නේ 50. හැමදේම හඳහනින් තීරණය කරන්න බෑ. හඳහනේ තියෙනවා වෙනස් කරන්න බැරි ඒවාත් තියෙනවා. වෙනස් කරන්න පුළුවන් ඒවාත් තියෙනවා. අගන්නකො මේ තියෙන ටීචර් කියවන පොත්. මේ තියෙන ටීචර් කියවන පොත්. War stories. මේ මං කියවන පොත්. තව ගොඩාක් පොත් තියෙනවා ඉතින්. මේකත් බලාගෙන මයන්කො. මෙන්න ඔයාලගේ විශ්ව ටීචර් මල් කුමාරියකට ඉඳලා. බාප්පගේ වෙඩින් එකේ මල් කුමාරියකට ඉඳලා. තමයි මේකත් අපි නිකන් එකත් බලාගෙන යමු නේද? රයිට්. ඉතින් තවත් දේවල් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න. නමුත් දැන් මේ වීඩියෝ එකට අදාළ නැහැ නේ. දැන් මේ වීඩියෝ එකට අදාළ කරන්න ගන්න දෙයියුනේ නේද? බින්ද ඒක ගැන අපි කතා කරමු. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. අර ළමයට දීලා තිබ්බ ඒ පිළිමේ වැරදි. ඇයි වැරදි? ඕගොල්ලෝ අදහන්න ඕන දැන් ගණ දෙයියන්ගේ තියෙන අවතාර පහ. ඉගෙන ගන්න ළමයි අදහන්න ඕන අවතාරය වෙනයි. ඉගෙන ගන්න ළමයි අදහන්න ඕන බුද්ධි ගණේෂ කියන අවතාරය.
දැන් මේ තියෙන්නේ බුද්ධි ගණේෂ කියන අවතාරයේ. ඉතින් ළමයි වශයෙන් ඕගොල්ලෝ ගණදේවි පිළිම නැත්නම් ගණදේවි පින්තූර අවට ගැට ගන්න එපා. බලන්න පොතක් ඉස්සරහින් හරි නැත්නම් බොහොම හොඳයි පොතක් අතේ තියෙනවනම්. පොතක් අතේ තියෙනවනම් බොහොම හොඳයි. ඉතින් ඔයගොල්ලෝ පහන තියන්න තියන්න ඒ රූපේ දිහා ඔයගොල්ලෝ බලනවා. එතකොට ඒ රූපේ ඔයගොල්ලන්ගේ යටිහිතේ ඇඳෙනවා. ඉතින් මනෝවිද්‍යාත්මක කතාවකුත් ඔතන තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම පොතක් අතේම තියෙනවනම් බොහොම හොඳයි. ඉතාලම 100%ක් හොඳයි. ඉතින් පොතක් ඉස්සරහින් හරි තියෙනවනම් ඒ වගේ රූපයක් තමයි ඔයගොල්ලෝ තෝරගන්න ඕන. දැන් මේ තියෙන අවතාර පහම නියෝජනය කරන රූපයක් ඔයි තියෙන්නේ. ওই රූප වලට ඔයගොල්ලෝ වඳින්න ඕනේ නැහැ. අවතාර පහම නියෝජනය කරන රූපයක් තමයි ඔය තියෙන්නේ. ඕක ගැන ගොඩාක් ලොකු විස්තරයක් මට කියන්න පුළුවන්. පැය 3ක් විතර ওই රූප ගැන මට කියන්න දේවල් තියෙනවා. නමුත් මම මෙතෙන්දී මේ වීඩියෝ එක නිකන් අනවශ්‍ය ලෙස දිග්ගස්ස ගන්න නැහැ. ළමයින්ට ඕන කන්න පණිවිඩය දුන්නා නම් මට ඇති. මේ තියෙන මම අර පෙන්නපු අර ශාක පත්‍ර වලින් ඒ ඇඳලා තියෙන ගණදෙවි රූපේ. අයි මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ රූපේ මම ගාඩන් එකේ මේ විදිහටම කොහොමද හදලා තියෙන්නේ කියලා. මං කියවනේ අපේ ගෙවත්ත තියෙන ඒ පිළිම වෙන්නවා කියලා. මේ තියෙන බලන්න මේ වගේද කියලා. ඉතින් මම මේ වින්දුරට මට හිත ගිය නිසා මං හිතුවා මගේ ගෙවත්ත මේක හදා ගන්න ඕනේ කියලා. ඉතින් දරුවනේ මේ වීඩියෝ එකෙන් මං කියන්න උත්සාහ කරේ, පෙන්වන්න උත්සාහ කරේ මං කොයිතරම් දුරට ගණදියන්ට ආදරය කරනවද කියන එක. ඉතින් දරුවෝ රැවටෙනවට මම කැමති නෑ. ඔයාලට මේ සම්බන්ධව දැනගන්න ඕනම දෙයක් තියෙනවා නම් මගෙන් අහගන්න නොමිලේ 7-5ක්වත් ගන්න නැතුව මම එක දෙන්න කැමතියි. මං දරුවෝ වෙනුවෙන් කරන හැමදේම ගණදෙයියන්ටයි සරස්වති මෑණියන්ටයි මං අනුමෝදන් කරනවා. ඒ පින උන්වහන්සේලාට යන්න ඕන. මට මේ වගේ දරුවන්ගේ ආදරේ ගෞරවය ලැබෙන මේ වගේ ගුරුවරියක් වෙන්න ලැබිලා තියෙන්නේ සංසාරගතව උන්වහන්සේලාගේ පීඩ මට ලැබෙන නිසා. මං දරුවන්ට හරි මාර්ගයේ පෙන්වන්න තවදුරටත් උන්වහන්සේලා මට ආකර්ෂණය වෙයි. ඉතින් දරුවන්ට හරි මාර්ගයේ පෙන්වන එක තමයි මගේ යුතුකම. ඒ වගේ මම නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා. ඊළඟ ආත්මෙත් මට මනුස්ස උප්පත්තියක් ලැබෙනවා නම් මං කැමති විශ්ව ටීචර් වගේම ගුරුවරියක් වෙලා ඉපදෙන්න. ඒ තරම් මම මේ රස්සාවෙන් සතුටටපත් වෙලා ඉන්නවා. ආත්ම තෘප්තියක් අරගෙන ඉන්නවා.